हाई मेवा बड़ पेकरा मेदिनी पिटात इन्ने अभी मे इन्ने शेक इवले इदिन मे तनिन समुवरन अभी पिटात देन्न हदन्ने मे इन्ने शेक इवले अभी नवतुनु प्लेस एके दे ओयाला बलन मेति अभी इसिल्ला गबाल हिटियाने गबाल किन सिटी एके एतन इंदन मे शेक इ कियन नगरेट आवे कोहोमद कियला अभी आवे टैक्सी एके गबाल वल अभी हिटपु होटल एकेन दागत्ता टैक्सी ए केलीम माव मेतनट अपिट गिये मनात 30 හේතුව තමයි අපි ටැක්සිය දාගත්තේ බෝල්ට් කියන ඇප් එකේ. ඉතින් එන පාරක් මාර ලස්සනයි. මිටියාවත් පහු කරගෙන ඈතින් කඳු වැටි පහු කරගෙන මාරම ලස්සන view එකක් පහු කරගෙන ආවේ. ගෙවල් නම් තිබ්බම නැති ගානේ. වැඩිමනොත් ඕන නම් ගෙවල් නිකන් පහක් හයක් වගේ පහු වෙන්නේ නැති ජන ශූන්‍ය. ඒ වුණාට සබා දහමෙන් වර්ණවත් වෙච්ච ප්‍රදේශයක් පහු කරන් තමයි අපි මේ ෂේකි වලට ආවේ. ඉතින් ඇවිල්ලා මේ ෂේකි වල තියෙන F garden ශේකි කියන හෝටල් එකේ තමයි අපි දවස් දෙකක් රැ පහන් කරේ. නෝ තමයි. ඉතින් අපි නැවතුණු කාමරේ සාමාන්‍ය ලොකු කාමරයක්. ඇන්ද ඊට පස්සේ සෙටි එකක් තියෙනවා, ටීවී එකක් එහෙම තියෙනවා. මෙතන අල්මාරියක් එහෙම තියෙනවා. ඊට පස්සේ මේ තමයි බාත්รูම් එක. හොඳ ලොකු බාත්รูම් එකක් තියෙන්නේ. මෙන්න මේක තමයි ඉතින් කාමරෙන් එළිය තත්ත්වේ. පේනවනේ තියෙන view එක කොයි වගේද කියලා සහ අපේ room එක වගේම තව rooms ගොඩාරියක් තියෙනවා වටේට කෙලින්ම නිකන් මේක ගල් බංගලාවක් වගේ. තා පොඩ්ඩෙන් ගල් බංගලාව ගැන කියන්න ගිහිල්ලා ඔයා ගල් උඩ ජොකස් වැටෙනවා. ඔව් දැන් මේ මේ පැත්ත බලන් ඉන්නේ පාර බලන් හිටියේ නේ. පේනවනේ ලස්සනට තියෙනවා මේ වගේම rooms ගොඩාරියක්. ගල් වලින්ම තමයි එක එක designs දාලා තියෙන්නේ. මේගොල්ලන්ට මේ කණුව පෙන්වන්නකො මෙතන මේ ගල් වලින් දාලා තියෙන පුංචි පුංචි ගල් කැලි ගොඩාක් එකතු කරලා එකතු කරලා එකතු කරලා තමයි මේ මෙන්න මේ විදිහට ඩිසයින් කරලා තියෙන්නේ. අරක තමයි අපි හිටපු ගෙදර. ඔව්. අපිත් එක්කම ඔයාලත් එන්න මේ හෝටල් එක වටේ මෙන්න මේ විදිහට ඇවිදින්න. අපි කියමු ගල් බංගලාව කියලා. ගල් බංගලාව. ඔව්. ඇත්තටම මේක ගල් බංගලාවක් වගේ තමයි නේ. يعني ගල් බංගලා ගොඩක්ද? ගල් බංගලා සංකීර්ණයක්. අන්න හරි. ඊට පස්සේ අපි පාරට ගිහිල්ලා පෙන්නන්නම් पारे इंदाम पेन व्यू एक कोहमुद कियला मिन्न में पैत्त हरुनाट पासे में वगे माल तिये नवा इट पासे रोस पंदुरु तिये नवा में बान में थाड़ी रोस में रोस माले लोकु पतांक साइस रोस माल तिये नी वयाला देखला तिये नवाद මෙච්චර පතාක සයිස් රෝසමල් මේ පේනවනේ රෝස පඳුරු දෙකක් මැද්දෙන් රෝසමලක් ගමන් කරන ආකාරය කොහමද කුචි මං ඔයාට දීපු ඒ වර්ණාව ලස්සනයි ඒ රතු පාට ටච් එකකුත් තියෙනවා ඒලාවට ඕනේ මේ තියෙන්නේ රතු රෝස 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 අයි රෝසදේ ඔය රෝස පඳුරක් නෑ මේ කුචි රතු රෝස මේ මේකයි රෝස රෝස මෙන්න තියෙනවා සුදු රෝස මෙන්න මේ මල හොඳටම පිපිල සුදු රෝස ගහයි. චූටි පෙති රෝස. ඔව්. බේබි රෝසත් නෙමෙයි බේබි රෝස ඊට වඩා චූටි නේ නේද? මේක මොකද්ද මල? ඒ රෝස ගහේ බලන්න රෝස පාට මල් අතරේ රතු පාට මලකුත් තියෙනවා. වා. එකම ගහ නේද? එකම ගහද? දැන් මෙතන බලන්නකෝ. ඉතින් ඒ ගහේම මේ මල රෝස පාටයි නේ. ඔව්. මේක රතු පාටයි. මේ තින් තද රතු රෝස. රතු වල ප්‍රභේද තියෙනවා ඒකයි. මේ මෙතන පුංචි පුංචි මේ ගොඩාක් වලින් තියෙන පොහොට්ටු සෙට් එකම ලස්සනට තියෙන ඒ ටික ඔක්කොම පිපුණාම දැන් යන්නේ රෙස්ටුරන්ට් එකට. ඔතන ඉඳන් තමයි අපි ඉතින් අපේ උදේ ආහාරය ලබා ගත්තේ. ඉතින් අපි ලබාගත් උදේ ආහාරය ගැන විස්තර ඔයාලට පුළුවන් අපේ මැජික් කම්පස් channel එකෙන් බලා ගන්න. මේ තියෙන්නේ උදේ ආහාරය ගන්නකොට අපේ පසකින් තිබ්බ view එක. මෙතන කොචි නිකන් ප්ලේ ග්‍රවුන්ඩ් එකක් වගේ නේ. ඒ ඔක්කොම අබාවේට ගිහිල්ලා කුචි. පුංචි ළමයි ගෙව්වා. මේකල ඉස්සලා આવොත් එහෙම කලසින් ඉවරයි දැන්. එහෙම ඉස්සන්න. ඒ බුචි බෙල්ල කඩා ගන්න. ඒ ඒ ඒ. මේක ආතල් කුචි. ලොකු අයටත් ඔහොම එකක් තියන්න ඕනේ නේ මුචි ලොකු අයට. ඔව් සිරාවරම අන්න. බුචීගේ බෙල්ල කඩා ගැනීම
මම හිතන්නේ අඳුන් රැක් එකක් කියලා. අඳුන් වෙලන්න දාන. ඒ මොකක්ද ඊ ඇත්තරම? නෑර පොඩි ළමයින්ට නගින්න තියෙන්නේ. ඒ වුණාට ඒක විතර වඩා වෙනස් වෙන්න ඕනේ නේ. ඔකට නිකන් අර එල්ලෙන්න හැම පුළුවන් නේ උඩි. අසරම ජාන වල ෆැෂන් එක. අම්මෝ. අම්මා. ආම් සිරුණා. ආම් සිරුණා. අරදී පුළුවන් එල්ලෙන්න. ඒත් පොඩි අයටානේ. හෙල වෙනවා. ඉතින් දත වගේ නිකන්. ඒක ඉල්ලුණොත් එහෙම කුචි. අමාරු. මාත් මෙහෙම මෙහෙම තමයි. පේනවද? හිම කඳු. වීඩියෝ එකට එච්චරම හොඳට පේන්නවද? ෂුවර් නෑ. හැබැයි මාර ලස්සනයි මෙතනට පේන විදිහ. මේක අසර්බජාන් වලට හිම වැටෙන කාලේ නෙමෙයි. දැන් මේ සමයක පටන් අරන් යන්නේ. හැබැයි ඒ වුණාට වින්ටර් එකේ වැටිච්ච හිම උස කඳුන් මුදුන් වල තාම තියෙනවා දිය වෙන්නේ නැතුව. ඉතින් ඒව අර විදිහට අපිට හරි ලස්සනට පේනවා. මට ආසයි කුචි ඒ කඳු මුදුනට යන්න. ගිහිල්ලා මොකද්ද පොල් සම්බෝලයි ලුණුයි බතුයි කාලා ජීවත් වෙන්න ඔයා කැමති නෑනේ. නෑ ඔයාට හදාගන්න පුළුවන්ද කියලා අහන්න හැදුවා. ඒක තනියෙන් යන්නද? එන්නම් එහෙම කන කැමති කෙනෙක් හොයාගන්නද? එහෙම නෑ. එහෙම නෑ. එහෙම නෑ. ඔයා කුචි නම් සරෙන් සරේ මට ගෙනලා හදලා ගෙනත් දීලා ඔයා ආයේ පල්ලෙහාට බහින්න. ඉතින් ඊට වඩා හොඳ නෙමෙයි දැන් රැලා ඉන්නවා. මේ ගල් බංගලාවටයි ෂෙකී නගරයටයි සමුදීලා දැන් අපි යන්න හදන්නේ අපේ අලුත් ගමනාන්තයට. අපි දැන් බෝල් ටැප් එකෙන් ටැක්සි එකක් බුක් කරා. තව විනාඩි 5කින් ටැක්සිය මෙතනට එනවා කියලා තමයි ඇප් එකේ පෙන්නන්නේ. අපි හිතනවා ලස්සන ලස්සන තැන් ටිකක් පහු කරන් යාවි කියලා වාහනේ. එකම දේ වැස්සේ නැත්නම් ලොකු දෙයක්. ඔව් දැන් පුංචි පොදක් ගහගෙන යනවා. ඉතින් ඇත්තටම ඊයේ වැස්සේ නැහැ. ඒ හින්දා වෙලාවට ෂෙකී නගරයේ ලස්සන අපිටත් බලන්න පුළුවන් වුණා. ඒ වගේම ඕගලන්ටත් අපි පුළුවන් විදිහට වීඩියෝ අරගෙන ආවා. ඒක ඕගලන්ට අපි කලින් වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් වෙන්න ඇති. බලුවේ නැත්නම් ඒක බලන්න. බලන්න. ඉතින් බලමු අපි අලුත් නගරේ විස්තර කොහොමද කියලා. එහෙනම් දැන් රොබින් හුඩුයි මැරියනුයි දෙන්න යන්න හදන්නේ ඉගිලිලා අලුත් නගරෙට. දෙයකට පස්සේ අපි අපේ ගමනාන්තයට ආවා. අපේ ගමනාන්තය තමයි ගංජා නගරය. මේ තියෙන්නේ මේ සිටි එකේ අපි නවතින හොටෙල් එක. ඕල් සිටි හොටෙල්. මේ ගංජා කියලා කියන්නේ බාකු වලට කලින් මේ අසර්බජාන් වල අග නගරය. දැන් මේක අග නගරය නෙමෙයි. දැන් අග නගරය බාකු. හැබැයි ඉතින් මේකත් එන ලොකු සහ අපි කලින් හිටපු නගර දෙකට වඩා නිකන් එන පොඩි
වෙන ලෙවල් එකක තියෙන නගරයක් වගේ මම පෙනුණා දැක්ක ගැම්මට. ඉතින් ඉස්සරහට බ්ලොග් සරින් පෙන්නන්නම් මේ නගරයත් කොහොමද කියලා. මුලින්ම ගිහලා බලමු අපේ හොටෙල් එක කොහොමද කියලා. අඩිය රිසෙප්ෂන් එකෙන් ආ එළියට නිකන් යන්නේ අපි. මං හිතුවා පිටිපස්ස දොරෙන් එළියට දැම්ම කියලා අපිව. මෙන්න මේ කොරිඩෝ එකෙන් ගියාට පස්සේ තමයි අපේ කාමරේ තියෙන්නේ. අපි කාමරේට ගිහිල්ලා මේ ආයසරයක් ආවා. ඔයාලට මේ කොරිඩෝ එකක් පෙන්වන්න ඕන හින්දා. මෙන්න මේ කොරිඩෝ එකේ පටන් ගන්න තැනම තියෙන මෙන්න මේ කාමරේ තමයි අපේ. මේක තමයි අපේ. එහෙනම් යන්ද කාමරය ඇතුළට. එන්න. මේක ඇත්තටම මටම වෙහි වෙච්ච කාමරයක්. කර්ටන් සුද්දම් මෙතනත් දම් මේ හින්දා මේ කාමරේ ටීවී එකක් තියෙනවා ටී කෝෆි හදා ගන්න පුළුවන් ෆැසිලිටි එකක් තියෙනවා වතුර තියෙනවා ඉතින් ඇත්තටම මේ අපිට මේ හොටෙල් එකේ තමයි මේ ෆැසිලිටි ටික ඔක්කොම හම්බ වුනේ එහෙනම් අපි නිකන් පුදුම උනා දැක මාඩේ මරුණේ කියලා ඒත් එක්කම මිනි බාහෙකුත් තියෙනවා ඔව් මොන හරි සීතල දේවල් ගෙනල්ලා ගෙනල්ලා තියලා තියන්න පුළුවන් අපිට බාත්รูම් එක තියෙන වෙන මෙතන බාත්รูම් එක නම් ගොඩාක් ලොකු නෑ සාමාන්‍ය පොඩි බාත්รูම් එකක් තියෙන්නේ නමුත් ඉතින් අවුලක් නෑ එතන මේකේ තියෙන මේ ඔක්කොම ටික මේ හෙයා ඩ්‍රයර් එකක් තියෙනවා ආ හෙයා ඩ්‍රයර් එකක් තියෙනවා නේ ඔව් අවශ්‍ය ඒවා ටික ඔක්කොම තියෙනවා පොඩි වොෂ්රූම් එකක් උනාට ආ නෑ ඉතින් වොෂ්රූම් එක ඉතින් ගොඩාක් ලොකු වෙන්න ඕනේ නෑ ඔක තුල නිදා ගන්න නෑනේ අපි ඒකනේ මනම් දැක්කහම හරි ලස්සනයි එන නීට් එකට හරි ෂෝ කුරුම් බූටි නෑ ඉතින් කොහොමද මේක සිටි හොටෙල් එකක් නේ. ඒතකොට ඉතින් කොහොමත් ඔය වගේ ප්‍රමාණයක තමයි ඉතින් කාමරේ බාත්รูම් තියෙන්නේ. මේ පැත්තේ ඔන්නේ විදිහට රැක්ස් තියෙනවා. අනිත් එක Wi-Fi එක තියෙනවා හොඳට වැඩ කරනවා. මම බලාපොරොත්තු වුණාට වඩා ඇත්තටම කීප ගුණයකට වඩා හොඳ කාමරයක් මේක. දැන් මතකයිද කුචි අපි එක්කන් ආපු පාර? ඔව්. මතකයි. මෙතන ලස්සනයි නේ. මම හිතන්නේ මේක අර කොමන් ඒරියා එකක්. තනත් මල් වත්තක් මෙහි කුචි හැමතැනම මල් තියෙනවනේ අනිත් එක මේ පාට පාට රෝස මල් තමයි ගොඩක් තියෙන්නේ ආ මෙතන තියෙනවා තැඹිලි පාට රෝස මල් ඒ තැඹිලි එකෙත් රතු තියෙනවා මේ පුංචි රතු ටච් එකක් තියෙනවා අර රෝස එකේ ලා රෝස එකේ මේ එකම ඉත්‍ත රෝස අර ගොඩක් පිපිලා මේ මෙන්න වෙනව පාටක් ආ ඒ මොකක්ද මේ පාට ලේ පාට කුණු ලේ පාට කුණු ලේ පාට මෙරුන් නේද? ඔව් මෙරුන් පාට එක. මේ පාට අපිට හම්බුන්නේ නැහැ නේද? නෑ ඒක තද රෝසත් නෙමෙයි ලා රෝසත්. ඊ අරක. අන්න මේ. මේ මේක. වව්. මල දුන්න අපිට කාමරෙන් තියාගන්න කියලා. අන්න මල් පුකුරම්ම. Thank you, very beautiful. Thank you. Oh, and well. Sundai tikki, thank you so much. Kohla. Thank you. Sundai. Ah, Sundai. Thank you so much. Adu kuchi va malvalin vahanne yanne. मल पंदुर मल टिक Красивая, да? Да, да. Очень красивая. Thank you very much. මේ වෙනම පාටක් නේ. ඒක නිකන් ලා දම් පාට වගේ නේ. නිකන් පාට හේදිච්ච දම් එකක්. මෙන්න එහෙනම් ඔයාගේ පාට ඔයාටම. Thank you. ඊළඟට මේ දැක්කමයි මං ලා දම් පාට රෝස පාට. ආ ඔකේ. හා. ඔකේ. නියත. පොතක්.
චූටි හොටෙන් යන්නා ඩිංග ඩිංග කෑවා සීන් එක තියෙන්නේ ඔව් වයිට් එක නිබොයිසා 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 වොට් එක හා දියර් බය වෙන්න එපා කියලා කියන්නේ ටක් දියර්ෂි නිබොයිසා ඔයාගේ බණ්ඩි ෆුල්ද? ඔයාගේ බණ්ඩි ෆුල්ද? කන්න මේ දෙන්න. කන්න. මේ මේක මේ. ඔන් කොච්චි තොලුකම්? එයා බලන්නේ මගේ ඇඟිල්ල කන්න. අර? අර? ඇලි ජීවිතේ නම. අසන නැස. ඌට පිස්සු හැදෙනවා දැන්. එයාගේ බෙල්ලේ කොළ පාටයි දම් පාටයි තියෙන්නේ දැක්කද? ඒක ඒක දිලිසෙන කොළකුයි දිලිසෙන දමකුයි. අන්න බඹරුත් ආවා. උඹුමයි. කුචි පරිස්සම් වෙන්න බඹරු ඇවිත්. මලට බඹරෙ කුසේ. රෝස මලේ නටුවේ කටු. වන බඹරු ඔහුම හිටු. ඒතර බඹර කියනවා නටුව නොවේ මල සිමිමි. මම ළමයෝ පැණි උරුමි තේරුණා නේද කවියේ තේරුම දැන් සම්පූර්ණ ෆ්‍රේම් එකම මල් වලින්ම පෙරලා ගිහිලා නේද මල් ගොඩක් මල් යායක් ලස්සන ලස්සන මල් ගොඩකින් පිරිච්ච ෆ්‍රේම් එක ඉතින් මේ වගේ ලස්සන ෆ්‍රේම් එකක් ආපු වෙලාවේ ආයෙ තව ඉස්සරහට යන්න ඕනේ නැහැ මෙතනින් අපි වීඩියෝ ඉවර කරමු නේ අපි ලස්සන මල් වලින් අද වීඩියෝ ඉවර කරමු ඉතින් අපි එක නගරයක එක හෝටල් එකක ඉඳන් තව අලුත් නගරයක තව අලුත් හෝටල් එකකට ආවා. ඉතින් ලස්සන තැනක ඉඳන් තව ලස්සන තැනකට ආවා. ඔව් ලස්සන රෝස මල්වත් එකක ඉඳන් තවත් රෝස මල්වත් එකකට ආවේ. අපි ෂෙකී ඉඳන් මේ ආවේ ගංජාවලට. ඉතින් මේ තැන් දෙකේම අපි හිටපු ප්ලේසස් දෙක තමයි ඔයගලන් මේ වීඩියෝ එකෙන් දැක්කේ. ඉතින් මේ ලස්සන මල් ගැනයි මේ ප්ලේසස් දෙක ගැනයි ඔයගලන්ට මොනවද හිතුනේ කියලා පළහෙන් කමෙන්ට් කරගෙන යන්න. ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ගංජා සිටි එකේ විස්තර ඉතින් ඒවත් බලන්න ඕන නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඒ විතරක් මදි අනිවාර්යෙන් videos බලන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්න. හැමෝම පරිස්සමින් ඉන්න. අහතල්ල ගේමු. Bye Veva. මලුත් එක බබරුත් ආවත් දන්නේ නැහැ කුචි. මම මේකයි check කරේ. කොහොමද නිදාගෙන ඉද්දී විද්දොත් එහෙම? නෑනේ පේන්නේ නැන්නේ මං තමයි ඉන්නේ එකම බබර දැනට